අයිබවන් වල හැමෝටම Cakenshapes YouTube channel එකට වෙනදවාගීම ගොඩාක් ආදරෙන් ආලාප පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ ලස්සනට කොහොමද මේ වගේ බෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ අලුත්ම විදියක් ඒ වගේම ගොඩාක් ලේසි විදියක්. ඉතින් ඔයාලා ඕනම කෙනෙක්ට මේ වගේ ලස්සනට බෝ එක හදාගන්න පුළුවන් අලුත් විදියක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම භාවිතා කරපු round size 3. ඉතින් ඔයාලට ඕනම round size එකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ලොකු රෝස පාට බෝ එක මං හදලා තියෙන්නේ අඟල් 5 කේක් තටියෙන්. ඊට පස්සේ නිල් පාට බෝ එක මං හදලා තියෙන්නේ අඟල් 4 මේ round කටයකින්. ඊට පස්සේ තැඹිලි පාට බෝ එක මං හදාගෙන තියෙන්නේ අඟල් 2 අමාරේ මේ කොළ පාට round කටයකින්. ඉතින් මේ වගේ එක එක size එකේ ඔයාලා ළඟ තියෙනවා round cutters. ඉතින් ඔයාලට කැමති size එකකින් මේ වගේ bows හදාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක්ම ලේසි. ඔයාලා ඕනම කෙනෙක්ට ලස්සනට මේ විදිහට මේ බෝ එක හදාගන්න පුළුවන්. ඉතින් අද මේ අලුත්ම ක්‍රමය ඔයාලට මං කියලා දෙන්නේ ඔයාලට වරදින් නැතුව ලස්සනට ඔයාලගේ කේක් ඩෙකරේෂන්ස් වලට මේ බෝ එක හදාගෙන ඩෙකරේට් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ අලුත්ම ක්‍රමය කියලා. මුලින්ම මම කෝන්ෆ්ලවර් ටිකක් මේසෙට දාලා ෆොන්ඩන්ට් කැල්ලක් මේ විදිහට රෝල් කරගන්නවා. ඉතින් ගොඩාක් හේනියට රෝල් කරගන්න එපා. ටිකක් ඝනකමට තමයි අපි මේක රෝල් කරන්න ඕනේ. ඉතින් අපි බෝ එක ඉක්මනට හදාගන්න ඕනේ ෆොන්ඩන්ට් එක ගොඩක් වේලෙන්න කලින්. ඉතින් මම ෆොන්ඩන්ට් එක රෝල් කරගත්තට පස්සේ මේ තියෙන්නේ අඟල් 4 මගේ ළඟ තියෙන කහපාට රවුම් කටයක. ඉතින් මම ඒකෙන් මේ විදිහට පොඩි රවුමක් කපා ගන්නවා. ඉතින් ඔයාලට බටර් ටිකක් හොඳට අතේ ගාගෙන ෆොන්ඩන්ට් එක මේ විදිහට ලස්සනට ස්මූත් කරගන්න පුළුවන්. අපි බෝ එක හදාගන්න ඕනේ බෝ එකේ ක්‍රැක්ස් නැති වෙන්න. ඉතින් ඊට පස්සේ මම ඒ ෆොන්ඩන් කෑල්ලෙම මේ වගේ පොඩි ෆොන්ඩන් තීරුවක් කපාගෙන අයින් කරගන්නවා. ඔයාලා මතක තියාගන්න අපි ටොප් එකක් හදනකොට අනිවාර්යයෙන්ම ටයිලෝස් පවුඩර් එකතු කරන්න ඕනේ. ඉතින් මේ ෆොන්ඩන් එකටත් මම ටයිලෝස් පවුඩර් එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ රවුම් කටයකින්ම මම රවුමේ මැදින් මේ විදියට කටයක තියලා මේ වගේ කොටසක් අයින් කරගන්නවා. ඉතින් අනිත් පැත්තටත් මේ විදියට තියලා මේ වගේ කොටසක් අයින් කරගන්නවා. මේ තියෙන්නේ අපේ බෝ එකේ කොටස් දෙක. ඊට පස්සේ මම මේ විදියට කොන් දෙකේ වතුර පොඩ්ඩක් ගාලා මේ කොටස් දෙක මේ විදියට අලව ගන්නවා. ඉතින් ගොඩාක් ලේසියෙන්ම ඔයාලට මේක කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කොන් දෙකේ මේ වගේ වතුර ටිකක් ගාලා කොටස් දෙක එකට අලවගෙන අපි කපාගත්ත ෆොන්ඩන් තීරුව මේ විදියට මම මට අවශ්‍ය ප්‍රමාණයට පොඩි කරගන්නවා. ඊට පස්සේ ඒකටත් වතුර ටිකක් මේ විදියට ගාලා මම බෝ එක යටින් මේ විදියට තියලා මේක අලව ගන්නවා. ඉතින් ඔයාලට නැති ගොඩාක් ලේසියෙන් මම මේ බෝ එක හදාගත්තා. ඉතින් ඔයාලටත් ගොඩාක්ම ලේසියෙන් මේ බෝ එක හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සනට බෝ එක හදලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් මේක වේලෙන්න තියන්න. ඉතින් මේක වේලෙන්න තියෙනකොට අපි මේ වගේ ටිෂු එකක් අරගෙන හොඳට පොඩි කරලා මේ රවුම් දෙක ඇතුලෙන් අපි මේ විදිහට දානවා. එතකොට මේක හොඳට ඉඩකඩ ඇතිව මේ බෝ එක වේලෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි ලස්සනට බෝ එකක් හදාගන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට ගොඩාක් ලේසියෙන් ඕනම සයිස් එකකට මේ වගේ බෝ එකක් හදාගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ටිකක් ලොකුවට බෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම රෝස පාටින් ෆොන්ඩන්ට් එක කලර් කරගෙන ටිකක් මහත්තර මේ විදියට රෝල් කරගත්තා. ඉතින් මේ තියෙන මගේ ග්‍රෑම් 250 කේක් තටිය මේක අඟල් 5ක් පළලයි. දැන් ඉතින් මම මේක මේ විදියට ෆොන්ඩන්ට් එක උඩින් තියලා මම රවුමක් කපා ගන්නවා. ඉතින් ඒත් එක්කම මම ඒකෙම්ම පොඩි හීනි පටියක් මේ විදියට කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ මම කලින් කරා වගේම ඒ තැටියම තියලා එක සමාන කොටස් දෙකක් තමයි අපි කපා ගන්න ඕනේ. ඉතින් රවුමේ මැදින් මේ විදියට මම තැටිය තියලා එක කොටසක් කපා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා අනිත් කොටසත් කපා ගන්නවා. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න අපි මේ වගේ බෝ එකක් හදනකොට ඉක්මනට මේ වැඩේ කරන්න ඕනේ. මොකද ෆොන්ඩන්ට් එකේ ක්‍රැක්ස් වගේ තිබ්බොත් බෝ එක කැත වෙනවා. ඉතින් ඊට පස්සේ මම කොටස් දෙකම මේ විදියට අරගෙන මේකේ කොටස් දෙක මේ විදියට මම වතුර ටිකක් ගාලා එකතු කරගන්නවා. ඉතින් මේ කොටස් දෙකම මේ විදියට මම වතුර ටිකක් ගාලා අලව ගන්නවා. ඊට පස්සේ අපි නැවතත් මේ කොටස් දෙක වතුර ටිකක් ගාලා අලවගෙන එකතු කරගන්නවා. ඉතින් මේ විදියට කරාට පස්සේ මම කලින් විදියටම මට අවශ්‍ය සයිස් එකට මේ පටියෙන් පොඩි කැල්ලක් කපාගෙන බෝ එක යටින් මේ විදියට තියලා ඒකත් අලව ගන්නවා. ඉතින් මේ විදියට ගොඩාක් ලීසින් ඔයාලට මේ බෝ එක හදාගන්න පුළුවන්.
ඉතින් ෆොන්ඩන්ට් එක ටිකක් ඝනකමට රෝල් කරගන්න කිව්වේ මේ හේතුව නිසා තමයි අපිට ලේසියෙන්ම මේ බෝ එක හිටවලා තියන්න පුළුවන්. ඉතින් කලින් විදියටම මේක වේලෙනකන් මම ටිෂු එකක් අරගෙන ඒක හොඳින් මේ විදියට රෝල් කරලා මේ දෙපැත්තේ මේ විදියට ගහලා තියෙනවා. එතකොට අපිට ලස්සනට බෝ එක ලොකුවට වේලිලා එනවා. ඉතින් ඒත් එක්කම මම ඔයාලට තව පොඩි බෝ එකක් හදන විදියත් කියලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ තමිලි පාටින් මම ෆොන්ඩන්ට් එක මේ විදියට රෝල් කරගන්නවා. ඉතින් කලින් විදියටම ටිකක් ඝනකමට තමයි රෝන් කරගන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ කොළපාට මගේ රවුම් කටේක මේක අඟල් දෙක අමාරක් පළලයි. ඉතින් ඒකෙන් කලින් විදියටම මම මේ වගේ රවුමක් කපා ගන්නවා. ඉතින් ඒ ෆොන්ඩන්ට් එකෙන්ම මම පොඩි තීරුවක් මේ විදියට කපාගෙන අයින් කරනවා. ඉතින් ඔයාලට ඕනම සයිස් එකකින් මේ විදියට බෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් රවුමේ හරි මැදින් කටේක තියලා මම මේ විදියට කොටස් දෙකක් කලින් විදියටම කපා ගන්නවා. ඉතින් මේක අපි හරි එක සමාන විදියට මේ කොටස් දෙක කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ කොටස් දෙකේම කොන් දෙක මේ විදියට වතුර ටිකක් ගාලා අලව ගන්නවා. නැවතත් අවශ්‍ය සයිස් එකට කුඩා පටියක් මේ විදිහට මම කපලගත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ කොටස් දෙක ආයිත් මම වතුර ටිකක් ගාලා එකතු කරගන්නවා. ඊට පස්සේ කලින් විදිහටම බෝ එක යටින් මේ පටිය තියලා මම ඒක අලව ගන්නවා. ඉතින් ඔයාලට පේනව ඇති කොච්චර ලේසියෙන් මම මේ බෝ එක හදාගත්තද කියලා. ඉතින් අපිට වෙනම පටි කෑලි කප කප ඉන්න ඕනේ. එක සමාන විදිහට ලස්සනට බෝ ටික හදාගන්න පුළුවන්. පැයක් විතර බෝ ටික හොඳින් වේරුණාට පස්සේ මම වතුර භාවිතා කරලා කෝන් ෆ්ලවර් ටික ඔක්කොම පිරිසිදු කරගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් හිතෙනවා නේද ඔයාලා කලින් භාවිතා කරපු ක්‍රමයට වඩා මේ ක්‍රමය ලේසි කියලා. ඉතින් ලස්සනට ගොඩක් නීට් එකට ඔයාලට මේ ක්‍රමයට බෝ එක හැදුවොත් ලස්සනටම හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදත් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.